උමාහොය බහුකාර්ය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහීම් රයිසි අද දිවයිනට පැමිණියා. ඒ මත්තල ගුවන් තොටුපළින් witness the special aircraft bringing in President Raisi into Sri Lanka, the A340 to be precise, and here we are waiting for the arrival of President to land here in Sri Lanka. All honored and glory, the red carpet is all set and ready and rolled out as well. A little bit ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනයක් පරිදි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියේ. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමුත්තන් රැසක්ද පැමිණ සිටියා. Ibrahim Raisi, President of the Islamic Republic of Iran today. We thank you for the continued support you have provided to Sri Lanka and for being a good friend and a supportive nation during tough times, not since the recent joining us here in our country, our motherland. And we hope relationship will continue and grow from strength to strength. Anabi bhavani avasthavat apa samvardita arunalu karayana gamanaka yam sandhisthanayak sanidhan kirimu desa acharya Ibrahim Raisi janadhipathuma ratu palas matin His Excellency the President of Iran and Honorable Prime Minister of Sri Lanka Dinesh Gunawardena are making their way towards a special moment where they will be Anaturuwa Iran janadhipathivaraya athuru dootha pirisa Uma oya bahukarya vyapruthiya vyurtha kirime bhumiyatai gaman kale 15000 acres of paddy fields in Sri Lanka in the Munaragala Badulla and me athara Iran janadhipathivarayage paminima hetuwen ada vishesha ratawahana selasmak saha arakshaka selasmak da kriyaatmakai 22 කණුව තනමල්විල මන්සන්දිය ඒ වගේම කුඩාවය ඇතිලිවැව හඳපානාගල වැල්ලවාය ඇල්ලපාර උමාවය හන්දිය විවෘත කිරීමෙන් පසුව 10:12න් පසු එකවැනි කාල සීමාව දක්වා පැයක වගේ කාල සීමාවක් නැවත මේ මාර්ගයේ වසතැවීමට කටයුතු කරනු ලබනවා ඉරාන ජනාධිපතිතුමා ඇතුළු මේ දූත මණ්ඩල පිරිස නැවත මත්තල ගුවන්තොටුපළට පැමිණෙන කාල සීමාව 10:02 සිට 3 දක්වා වූ කාල සීමාව කටුනායක ගුවන්තොටුපළේ සිට නැවතත් කොළඹ දක්වා පැමිණීමට කටයුතු කරන ලබනවා අධිවේගී මාර්ගයෙන් 10:02 සිට 3 දක්වා වූ කාල සීමාව අතර කටුනායක සිට කොළඹ දක්වා වූ අධිවේගී මාර්ගය වසතැමීමට කටයුතු කරනවා මේ අවස්ථාවේදී ඒ මාර්ගයේ දෙපසටම වාහන ගමනාගමනයට අවස්ථාව ලබා දෙන්නේ නැහැ ඒ වගේම අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ උරුගොඩවත්ත මන්සන්දිය දෙමටගොඩ බොරැල්ල ඩියසන්නනායක මන්සන්දිය හෝටන් පෙදෙස හෝටන් වටරවුම ග්‍රීන් පාත් පුස්සකාල වටරවුම ආනන්ද කුමාරසාමි මාවත එතනින් ලිබර්ටි වටරවුම ආරෙදමල් මාවතෙන් ශාන්ත මයිකල් පාර ගාලුපාරට ගාලුපාරෙන් කොටුව දක්වා වූ මාර්ගයත් හිල්ටන් හෝටලේ දක්වා වූ මාර්ගයත් වසතැවීමට කටයුතු කරනු ලබනවා මේ පැයක කාල සීමාව තුළ විශේෂයෙන්ම ඉන්පසුව නැවතත් හිල්ටන් හෝටලය ඒ වගේම ලෝටස් පාර යම්කිසි ආකාරයකට කෙටි වේලාවකට වැසෙනවා ජනාධිපති කාර්යාලය දක්වා වූ ප්‍රදේශය වසතැවීමට කටයුතු කරනු ලබනවා ඉතාමත් කෙටි කාලයකට ඉන්පසුව නැවතත් සවස 6 සිට 6:30 දක්වා වූ කාල සීමාව අතර කාලයක් ජනාධිපති කාර්යාලයේ සිට ගාලුපාර එවැගේම කොල්ලුපිටිය මන්සන්දිය සහ ජුම්මා මස්ජිද් දේවස්ථානය දක්වා වූ ප්‍රදේශයේ මේ මාර්ගයේ සෙන්ට් ඇන්තනිස් මාර්ග පාර වසතැබීමට කටයුතු කරනු ලබනවා විනාඩි කිහිපයක් නැවතත් ගාලුපාර මේ ප්‍රදේශයේ විනාඩි කිහිපයකට වසතැබීමට කටයුතු කරනවා ඉරාන ජනාධිපතිතුමා හිල්ටන් හෝටලේ දක්වා නැවත පැමිණීම සඳහා පසුව හිල්ටන් හෝටලේ සිට නැවතත් ජනාධිපතිතුමා නැවත ගමන් කරනවා ජනාධිපති මන්දිරය වෙත ඒ මන්දිරය වෙත ගමන් කරන අවස්ථාවේදීත් ලෝටස් වටරවුම සහ ඒ ජනාධිපති මන්දිරය දක්වා වූ මාර්ගය වසතැවීමට කටයුතු කරනවා විනාඩි ගණනාවකට නැවතත් රාත්‍රී 9:30න් පසුව පැයකට ආසන්න කාල සීමාවක් අපිට සිදු වෙනවා ගාලුපාර කොල්ලුපිටිය මන්සන්දිය ධර්මපාල මාවතත් ලිබර්ටි වටරවුම පුස්තකාල වටරවුම ග්‍රීන් පාත් හෝටන් වටරවුම හෝටන් පෙදෙස ඒ වගේම ඩීඑස්එන නායක මන්සන්දිය එතනින් බොරැල්ලෙන් දෙමටගොඩින් ඔරුගොඩවත්තේ නැවතත් අධිමේගී මාර්ගයට පැලිගොඩින් පිවිස කටුනායක දක්වා යන මාර්ගය රාත්‍රී 9:30න් පසුව අපිට වසතැබීමට සිදු වෙනවා යම්කිසි කාල සීමාවකට. මේ රථපෙළ පිටත් යාමෙන් පසුව අපි මාර්ගය විවෘත කිරීමට කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.